කට්ටිය මොකද දැන් A levelස් A levelස් ගැන තමා කතා කර කර හිටියේ ඇයි ඔගොල්ලෝ බන්දි වගත්තේ නැහැ තාම නැහැ මම නම් සර්ත් හරි ක්ලාසුත් හරි ජොබුත් හරි කැම්පස්ුත් හරි ආ ඔයා ඒවත් ඉතල ඉවරද මෙයා නම් ආරයි ඒක කොහොමද ඔච්චර ෂුවර් එකෙන්ම කියන්නේ ගිය අවුරුදු වල රෑන්ක් දාපු අයියලා අක්කලා කියනවා තව මොන කතාවද එන්නකෝ මෙන්නන්න මම නවිනි රවිෂ්කා දැන් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ඇත්තටම අපේ දෙමාපියන් ගොඩක් දුක් මහන්සි වෙලා තමයි අපිට උගන්වන්නේ ඉතින් මේගොල්ලන්ට ආය ආය කරදර කරන්න බැරි නිසා තමයි මම ICT විෂය සඳහා බානුක සර්ම තෝරගත්තේ මම තහනුක ශශිප්‍රභාත් මම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් මම A-level කරන්න එනකොට මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ ඒත් බානුක සර් හම්බුණාට පස්සේ අයිඩියාස් ඕන තරම් එන්න ගත්තා මම දේවින්දි සංගායන මම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණික අධිකරණ අංශයේ දෙවන වසරේ ශිෂ්‍යාවක් මම බානුක සර්ගේ ICT ක්ලාස් ආවේ නැත්තම් මට මෙහෙම අද අදහස් දක්වන්න ලැබෙන්නේ නැහැ මම සර්ගේ ක්ලාස් ආවෙත් ගොඩාක් දුර ගෙවාගෙන ඒ ආපු දුර ගැන මට කිසිම දුකක් නැහැ මම ගිහරා පතිරත්න මම දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍යාවක් මම හන්සි වත්මා මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යාවක් අපි දෙන්නම A-level කරේ කලා අංශයේ මම 2019 අවුරුද්දේ මම 2020 අවුරුද්දේ වෙන වෙන විෂය ධාරාවන් කරපු අපේ යාළුවොත් අනිවාර්යයෙන්ම ICT විෂයම තෝරගත්තා ඕනම කෙනෙක්ට Taman කැමති ඕනම විෂයක් හදාරන්න පුළුවන් තමයි ඒත් ඒ වැඩි දෙනෙක් ICT විෂයම තෝරගත්තේ බානුකස උගන්න නිසායි මම සපුල් තේෂාන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඇත්තටම මම බානුකස මාරම සර් කෙනෙක් කියලා කියන්නේ දක්ෂය කොට දාපු නිසාම නෙමෙයි අපි වගේ යක්ෂයෝ දක්ෂය අති දක්ෂය කරපු නිසායි මම අයේෂා මදුභාෂිනී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් බානුක සර් ප්‍රැක්ටිකල්ස් පේපර්ස් එක්කම උගන්වන නිසා ඒ ක්‍රමය මගේ මේ ජයග්‍රහණයට ලොකු පිටිවහලක් වුණා මම උදාර රවිසංක මේ වනිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා බානුක සර් වෙලාවට සිලබස් එක ඉවර කරනවා ඒ හින්දා අපිට අධ්‍යාපන කටයුතු වලට ලොකු වෙලාවක් ඉතුරු වෙනවා ඉතින් මගේ රිසල්ට් එකටත් මං හිතන්නේ මට ඒක ලොකු උපකාරයක් වුණා මම කාව්‍ය නදීෂානි දැන් මං කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාව කලා විෂය ධාරාවෙන් උසස් පෙළ ලියලා විද්‍යාවේදී උපාධිය වැඩි දෙනෙක් තෝරන ගන්න කතන හා ශ්‍රවණ උපාධිය හදාරන්න ඒ ආත්ම විශ්වාසය මට ගොඩ නැගුණේ බානුක සර්ගෙන් ඉගෙන ගත්ත හින්දා හදාල්ලන්න නම් පාරේ බස් එකේ ගිහිල්ලා බෑ රොකට් එකේ යන්න ඕනේ ලංකාවේ නම්බර් 1 ICT ගුරුවරයා හම්බුනේ මට විතරක් නෙවෙයි මම ලංකාවේ පළවෙනියා වුණේ අපේ සර් හැම ළමයෙක්ම හොඳට හඳුනගත්ත නිසායි මම අවිස්ක චානුක කරණේ කැම්පස් එකේ කම්පියුටින් ඇන්ඩ් ටෙක්නොලොජි ෆැකල්ටි ශිෂ්‍යයෙක් මේ පාර දිවයිනේ ප්‍රථමයා මම ඒ වගේම ගිය පාර දිවයිනේ ප්‍රථමයා බීගල සර්ම තමයි මේ වසර කිහිපයට ප්‍රථමයෙන්ම 23 වැඩිම AB සාමාර්ථ වැඩිම පිටසක් විශ්වවිද්‍යාල ගියන් තියෙන්නේ සර්ගෙම තමයි සර්ව තෝරගන්නවා කියන්නේ දැනටමත් දිනු ප්‍රතිඵලයේ අග්‍රඵලය නෙලා දෙන ආදරණීය ගුරු පෞරුෂය ඕ ලෙවල් වගේ නෙමෙයි පුතේ ඒ ලෙවල් ඔයාගේ මුළු ජීවිතේම තීරණය කරනවා එනිසා හොඳම තීරණය ගන්න බානුක ඒකනායක ICT අසීමාන්තිකරණය